ඉතින් සුබ දවසක් කියලා යාළුවා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාපලේ YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඒ කියන්නේ notification එක ඔයාලට හම්බ වෙනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ ඩේරි ෆාම් වර්කර්ස්ලාට තියෙන ජොබ් වේකන්සි එකක් ගැන. ඒ කියන්නේ කිරි ගොවිපළවල් වල තමයි ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. මේ වේකන්සි එකට අවුරුදු 18ත් අවුරුදු 60ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එම්ප්ලොයර් ඩීටේල්ස් විදියට තියෙන්නේ ආර්ට් නිව් මෑන් ඇන්ඩ් සන්ස් කියන කම්පැනි එකෙන් තමයි. මේ දැන්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන ලයිව් ට්‍රැක් කරගමු. දැන්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන ලයිව් ට්‍රැක් කරගමු. වේකන්සි එක දාලා තියෙන්නේ කැනඩාවේ. මේක කැනඩාවේ ඩෙල්ටා වල තමයි තියෙන්නේ. සැලරි එක ඔයාලට සතියට හම්බ වෙනවලු කැනේඩියන් ඩොලර්ස් 1500. ඉතින් ඔයාලට මෙහෙම බැලුවොත් ඔයාලට මාසෙට ලක්ෂ 15කට ආසන්න සැලරි එකක් earn කරන්න පුළුවන්. terms of employers ලා permanent employers ලා විදිහට තමයි ඔයාලව ගන්නෙ. ඉතින් ඒකත් ස්ථිර විදිහට ගන්නෙ. day evening night weekends විදිහට වැඩ කරන්න තියෙනවා. starting date එකත් as soon as possible කියලා තියෙන්නේ. overview language එක ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව ඔයාලට සාමාන්‍ය මට්ටමකට හරි පුළුවන් නම් ගැටලුවක් නැහැ apply කරන්න පුළුවන්. අධ්‍යාපනික සුදුසුකම් සහ රැකියාවේ පළපුරුද්දේ යාල ඉල්ලන්නේ නැහැ. ඉතින් හැබැයි ඔයාලට එක්ස්පීරියන්ස් සහරි අධ්‍යාපනික සුදුසුකම් හරි තියෙනවා නම් ඒ දේවල් ඉන්ක්ලූඩ් කරලා ඔයාගේ CV එක හරියට කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදා ගන්න. ඉතින් ඔන් සයිට් වර්ක් කරන්න තියෙන්නේ. වර්ක් සයිට් එන්වයර්න්මන්ට් එක තියෙන ලයිෆ් ස්ටොක් වල එතකොට ඕල් වෙදර් කන්ඩිෂන්ස් තියෙනවා කියනවා. එතකොට ඔයාලට රෙස්පොන්සිබිලිටීස් ඉදිරි තියෙන්නේ ඒ අදාළ සත්තුන්ට කෑම දෙන්න, ඒ වගේ දේවල් ඔයාලට කරන්න තියෙන්නේ, ක්ලීන් කරන්න ඒ වගේ දේවල්. ඉතින් ඔයාලට එයාලා ෆ්‍රී නවාතැන් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් මේ වේකන්සි එකේ ඇප්ලයි කරාට පස්සේ කැනඩාවට ගිහින් අවුරුද්දක් දෙකක් යද්දී ඔයාලට වගේ පවුල ඇවත් කැනඩාවට ගෙන්න ගන්න පුළුවන්. මොකද PR එක අවුරුදු දෙකක් යද්දී ඇප්ලයි කරත හැකි ඔයාලට වර්ක් පර්මිට් එකක් හම්බ වෙන නිසා. ඉතින් හැමෝම ට්‍රයි කරන්න. ඔයාලා මේ ජොබ් එකට ඇප්ලයි කරන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනිගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එක හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ලොකු ලොක්ක කියලා සර්ච් කරන්න, නැත්තම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා සෙකන්ඩ් ලින්ක් එක. දෙවන ලින්ක් එකෙන් යන්න ඒක ඔයාලට ගොඩක් ලේසි වෙයි. ඉතින් ඒ හරහා ඔයාලට පුළුවන් මේ වේකන්සිස් වලට ඇප්ලයි කරන්න, තවත් වේකන්සිස් බලලා. ඉතින් මේ ජොබ් එකට මම කිව්වා වගේ මේ වීඩියෝ එකේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් වල, ඒකට සෙන්ඩ් කරන්න ඊමේල් CV එක. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න, තමතෙක් කරන්න එපා. තවත් වීඩියෝ එකකින්